කොහොමද මම මේ ලව් හි වෙන්නේ ඇච්චර දන්නේ නැහැ ඒක මම බලන්නේ මොකද්ද කොහොමද කරන්න ඕනේ කියලා ඉතින් බොහොම ස්තුතියි නුවන් අපි තනමල් විල කොල්ලේ සම්බන්ධව තමයි කතා කරන්න වෙලා තියෙන්නේ නාලිකා කියන චරිතය ගැන ඉතින් මම හිතනවා ඔයාලා ගොඩක් ආදරය කරනවා අපේ නාට්‍යයට ඉතින් තව සුළු කොටස් ප්‍රමාණයක් පමණයි තියෙන්නේ ඉතින් මෙච්චර කල් අපිත් එක්ක හිටියා වගේ ඊතර කොටස් එක්කත් රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා ඔයගලන්ට ඉතින් මට පේනවා මැසේජස් චන්දික හලෝ කොහමද අසෙල බොහොම ස්තුතියි මුතු හයි ඉතින් මම හිතන්නේ ඒක හොඳ අත්දැකීමක් වුණා අපිට මම හිතන්නේ අපි හිටපු ක්‍රූ එක ඔක්කොම හරිම හොඳින් තමන්ගේ සහයෝගය දීලා මේ නිර්මාණය කළා ඒක ඔයගලන්ට පේනවා ඇති ඒ නිසා තමයි ඔයගොල්ලෝ මේ නාට්‍යයත් එක්ක මෙච්චර බැඳිලා තියෙන්නේ කියලා මම හිතනවා ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට මේ චරිත ඔයගොල්ලන්ගේ හිතවලට කාවිදිලා තියෙනවා කියලා මට දැනෙනවා මොකද අපි ගොඩක් වෙලාවට කට්ටිය හම්බුනාම කතා කරන දේවල් ඒ වගේම ප්‍රෝග්‍රෑම්ස් වලට ගියාම ටෙලිෆෝන් කෝල්ස් අරගෙන අපිට කියන දේවල් එක්ක මම හිතනවා ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන මේ හැම චරිතයකටම කියලා බොහොම ස්තුතියි පසන් අපි ගොඩක් දක්ෂ නළු නිළියම් පිරිසක් ඉන්නවා අපේ තනමල් විල නාට්‍යයේ ඒ වගේම අපේ අධ්‍යක්ෂකතුමා රොෂාන් රවීන්ද්‍ර මහත්මයා ගොඩාක් කැපකිරීමක් කළා මේ තනමල් විල නාට්‍යයත් එක්ක ඉතින් ඒ කැපකිරීමේ අපි හැමෝගෙම කැපකිරීමේ ප්‍රතිඵලයක් තමයි ඔයාලා මේ දකින්නේ ඉතින් මම හිතන්නේ ඔව් නාලිකා මිස් ඇවිල්ලා ඉන්නේ ලයිව් ඉතින් ඔයාලා හැමෝටම මෙන්න කියලා ආරාධනා කරනවා මම පළවෙනි වතාවට තමයි මේ විදිහට ලයිව් එකකින් කතා කරන්නේ ගොඩක් සතුටින් ඉන්නේ රොහාන් මොකද ඔයාලා අපිට අපේ නිර්මාණයට ආදරය කරන නිසා අපේ මුළු ක්‍රූ එකම ගොඩක් සතුටින් ඉන්නේ මොකද හොඳ නිර්මාණයක් කළාම ඔයාලගෙන් අපිට ලැබෙන ප්‍රශංසා නිසා තමයි අපි නැවත හොඳ නිර්මාණ කරන්න පෙළඹෙන්නේ ඉතින් මම හිතන්නේ රොෂාන් රවීන්ද්‍ර මහත්මයාගේ පළවෙනි නිර්මාණය අධ්‍යක්ෂණය කරපු පළවෙනි නිර්මාණය ඉතින් ඒක මේ විදිහට සාර්ථක වෙච්ච එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා ඒ වගේම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔබලා අපිත් එක්ක රැඳිලා ඉන්නවට දිනුරි බොහොම ස්තුතියි දිනුරි බොහොම ස්තුතියි ඇත්තටම මේ චරිතය මට ලොකු අත්දැකීමක් වුණා මොකද ජේෂ්ඨ ශිල්පිනියන් සමග තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ යශෝදරා විමලධර්ම කියන්නේ ඇත්තටම මම ගොඩාක් ගරු කරන කෙනෙක් ඉතින් එයාගේ එහෙලිය විදිහට තමයි මම නාලිකා විදිහට රඟපාන්නේ ඉතින් ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අපි හැමෝටම ඔබලා ආදරය කරනවා කියලා දන්නවා ඔව් ඩවුන්ලෝඩ් කරගෙන හැමදාම බලන්න මොකද YouTube එකෙත් මම දැකලා තියෙනවා ඔයගොල්ලෝ ගොඩක් බලලා අපි ට්‍රෙන්ඩින් 1 ආවා ඉතින් ගොඩක් ස්තුතියි මම හැමදාමත් ඔයගලන්ට ස්තුතිවන්ත වෙනවා අපි අපේ මේ උත්සාහයට අපිත් එක්ක රැඳිලා ඉන්න එක ගැන මහත්යත් එක්ක රණ්ඩු වෙන්නේ ඉතින් කතාවේ හැටියට තමයි ඇත්ත ජීවිතේ මහත්යත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ මොකද අපි නිර්මාණයක් කරනකොට අපේ නිර්මාණයත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ නිර්මාණයට කාවැ දෙන්න ඕනේ ඉතින් එතනදී සමහර විට මගේ නපුරු ගතියක් එහෙම නැත්නම් මලානික ගතියක් ඔයගොල්ලෝ දකින්න ඇති නමුත් ඒක තමයි මගේ චරිතය ඉතින් මං චරිතය හොඳට කරන්න ඕනේ මම මේ චරිතයට සාධාරණයක් කරන්න ඕනේ ඒ නිසා තමයි මේ විදිහට ඒ නිර්මාණය කරන්නේ ඉතින් චරිතය ඒ කියන්නේ මම මහත්තර වඩා ගොඩක් පොඩි කියලා කියහන්නේ ඒක මම හිතන්නේ මේක නිර්මාණයක් ඉතින් අපේ සමාජයේ තියෙන කතාන්දර වෙන්න පුළුවන් එහෙම නොවෙන්න පුළුවන් අපේ නිර්මාණය කරන එහෙම නැත්නම් කතාව ලියන කෙනා ඒක නිර්මාණය ලස්සන කරන්න තමයි මේ හැම දෙයක්ම හැම චරිතයක්ම ලියලා තියෙන්නේ ඉතින් ඒක නිසා ඒක ඕගොල්ලෝගේ හිතට වැදුණා කියන්නේ ඇත්තටම අපි හැමෝම සාර්ථකයි ඉතින් ගොඩක් ස්තුතියි ප්‍රසාද් රවීන් හොඳ සවන් දෙන්නෙක්ලු ඒක හොඳයි සවන් දෙන්නෙක් හොඳයි මොකද ඕනාට වැඩිය කතා කරන්නට සවන් දෙන්නකොට අපිට ප්‍රශ්න වලින් ගැලවෙන ලේසි අද
අටට ඔගොල්ලෝ බලාගෙන ඉන්නවා ඇති මොකද ගොඩක් අය ගොඩක් වෙලා අපිට කොහොමද අද ඇයිද කියලා මොකද එක දවසක් හරි ගියේ නැත්නම් ඒක ඔයගලන්ට ලොකු දුකක් කියලා අපි දන්නවා නමුත් ඉතින් මේක ටීවී channel එකක යන්නේ ඉතින් ඒ නිසා අපි දන්නේ ඒක මොනවා වෙනවද කියලා ඉතින් ගොඩක් වෙලාවට මෙච්චර ආදරය කරන්න මම හිතන්නේ මේ චරිතත් එක්ක එහෙම නැත්නම් මේ කතාව නැති වුණොත් ඒක ලොකු දුකක්ද නැන්න තරම් ආදරය කරන්න මම හිතන්නේ කාලෙකින් තමයි ඔයගලන්ට මේ වගේ නිර්මාණයක් දකින්න හම්බුනේ ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි හැමෝටම ඔව් මම මැරිකල්ලා ඉන්නේ ඇත්තටම අපේ සමාජයේ තියෙන යම් තාක් දුරට තියෙන චරිතයන් ගැන තමයි මේ කතාව කියෙන්නේ ඉතින් ඒක නිසා ඕගලන්ට මේ කතාව බලනකොට දැනෙනවා ඇති මේ කතාව මගේ කතාව මොකද අපේ තනමල් බිල ගමේ කරපු කතාව ගොඩාක් අපිට හිතර දැනුණා මොකද අපි ගමට ගොඩාක් ආදරය කරනවා අපි කොළඹ හිටියත් එහෙම නැත්නම් අපි වෙන පිට රටක හිටියත් අපි ලංකාවට එහෙම නැත්නම් අපේ ගමට අපි ගොඩක් ආදරය කරනවා ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මේ චරිත මෙච්චර අපේ හිතවලට කාවැදිලා තියෙන්නේ ඉතින් මම ක්‍රෂ්ද නැති කියලා ඉතින් ඉස්සරහට බලන්න එපිසෝඩ් මම හිතන්නේ මම දන්න විදිහට 47ක් වගේ තමයි තියෙන්නේ මම දන්නේ ඒක කොයි විදිහට වෙනස් වෙලාද කියලා. ඉතින් ඔගොල්ලෝ අපිත් එක්ක රැඳිලා ඉන්න හැමදාම සෙනසුරාදා දවිට 8 වෙනකොට TV එක ඉස්සරහට අවිල බලාගෙන ඉන්නේ. ඉතින් ඔගොල්ලන්ට බලන්න පුළුවන් තරම අවිල කොල්ලෙක්. ඔව් ඇත්තටම මහ පොළොවේ ජීවිතේ එකයි මං කිව්වා අපේ ජීවිත වලට කාවදිච්ච චරිත නිසා තමයි මම හිතන්නේ අපි ඔයාලා ගොඩක් මේකට ආදරය කරනවා. ඉතින් අපිත් ආදරය කරනවා. මොකද මමත් නොවරදවාම බලනවා. බලන්න හම්බුනේ නැත්තම් YouTube එකෙන් හරි බලනවා. ඉතින් ඇත්තටම හරිම හරි මාසයි වගේම ගොඩක් ආඩම්බරයි මේ චරිතේට දායක මේ නිර්මාණයට දායක වෙන්න ලැබිච්ච එක ගැන රුචිර නාලිකාට ජය වේවා ඔව් මින්දි අපි කාවත් ෂුවර් කරන්න හොඳ නැහැ මොකද හොඳ රාශිය කරලා බලලා තමයි අපි හොඳට ෂුවර් කරන්න ඕන නිමේෂ් කිතුලා එනවද කතාව එයා මැරෙනවද කියලා අහනවා මං දන්නේ නැහැ මම රොෂාන් අයියා එනවා මං හිතන්නේ තව සතියකින් විතර එයාගෙන් තමයි අහන්න ඕනේ අමිල නෑ නෑ මං අමරේට අහු වෙන්නේ නැහැ බය වෙන්නේ ඉන්සිඩන්ට්ස් ඇත්තටම අමතක මට හිතෙනවා මේ මුළු කතාංගයේම අපි රඟපාන කොට ඒක අමතක නොවන සිදුවීමක් කියලා මොකද මම කිව්වා වගේ ගොඩක් ප්‍රවීණ අය එක්ක තමයි අපිට රඟපාන්න හම්බ වුණේ ඒ වගේම අපේ අධ්‍යක්ෂකතුමාට ගොඩක් අපි ආදරය කරනවා ඔහු ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂක නළුවෙක් ඒ වගේම ඔබට දැන් පේනවා ඇති ඔහු ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් කියලා ඉතින් ඒ හැම දෙයක්ම අමතක නොවන සිදුවීමක්. තනමල් වෙල කොල්ලෙක් ඕගොල්ලෝ මෙච්චර වැළඳගත්ත එකම අමතක නොවන සිදුවීමක් වෙයි. අපි හැමෝටම මුළු ජීවිතේ පුරාම. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි සම්බන්ධව. මරියා ලබන සතිය එනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේ වගේ. ඔව් මට මේක කියවන්නත් දැන් ඔයගොල්ලෝ ගොඩක් මැසේජ් එනවා. මාවත් අමාරුවේ දානද ලෑස්ති වෙන්නේ. මම මේ හොඳට ඉන්නවා මට බාඩෝ ඉන්න දෙන්න. මගේ කන්ටැක්ට් නම්බර් එක දෙන්න විදිහක් නැහැ නේ ඉතින් මේකේ. ඔයගලන්ට පුළුවන් කියන්න තියෙන දේක් මෙතනදී කියන්න. බොහොම ස්තුතියි සංජීව. මම මරියා නෙමෙයි මම නාලිකා. මරියා අපේ කලණි දොඩන් තැන්න නංගි ලබන සතිය එනවා. ඉතින් ඔයාලට පුළුවන් ලබන සතියේ එකතු වෙලා ඉන්න. මේ විදිහටම ඔයාලා ගොඩක් ආදරය කරනවා මරියා කියන චරිතයට ඒ වගේම කලණීට. ඉතින් ලබන සතිය බලන් ඉන්න. ඒ සුන්දර කලණී එනවා. එක විදිහට අපිට පෙනෙන විදිහට ඇත්තම සත්‍රි තරංග සම්මාන කනරක. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අමිල නුවන් ඔයාගේ මැසේජ් බලන ඔයා මැසේජ් ගොඩක් දානවනේ කියවන්න අමාරුයි අමිල දම කමන්නේ ඔයා දාන්න මං දකින දකිනක කියවන්නම් අමිල දිලිප් රජිත් මාරසිංහ චරිතේ ඉන්න කෙනාට වඩා ඔයා ගොඩක් වෙනස්සක්ගේ කතාවේ හොඳටම හැමෝටම ආදරේ බොහොම ස්තුතියි අපේ චරිතෙත් එක්ක ඉන්න නිසා තමයි ඔයාලට වෙනසක් පේන්නේ නමුත් මේක තමයි අපේ ඇත්ත චරිතේ දීප්තර දෙන පඩිය කියන්න හොඳ නැහැ. එතකොට ඉන්කම් ටැක්ස් එකෙන් අල්ලගෙන යනවනේ. පතෝලෑ ඉන්නවා දිගටම. යශෝදරක්කට මොකද වෙන්නේ කියලා තව කොටස් කිහිපයක් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි.
ගෙදර මිනිස්සුන්ට පිස්සුද කියලා බලන්නකෝ මොකද කියලා වෙන්න. ඔව් කාලෙකින් දැක්ක හොඳ නිර්මාණයක්. ඉතින් මම දන්න ඕගොල්ලෝ එකයි අපිත් එක්ක ගොඩක් රැඳිලා ඉන්නේ. ඉතින් ගොඩක් ආඩම්බරයි වගේම සතුරි කලිනුත් කිව්වා වගේ මොන යටි බඩක්ද මේ පතෝලයෙන් තමයි අහන්න ඕනේ. හැමෝටම ස්තුතියි. ඉතින් රංගනයේට ගොඩක් ප්‍රතිචාර තියෙනවා. ඉතින් ඒක තමයි රංගන ශිල්පිනියක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ ආදරය කරන එක තමයි, වගේම ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ව පිනවන එක තමයි අපේ උත්සාහය වෙන්නේ. මොකද සමාජයට හොඳ දෙයක් දෙන එක තමයි නිර්මාණකරුවෙක්ට කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් ඒක මෙම නිර්මාණයේදී සිද්ධ වුණා කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා තමයි ඕගොල්ලෝ මෙච්චරක් අපිට ආදරය කරන්නේ. ඒ වගේම මේ ෆෑන් ක්ලබ් එකේ මම හිතන්නේ මේ ගෲප් එකෙත් ගොඩාක් අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒකටත් ගොඩාක් ස්තුතියි අපිත් එක්ක හැමදාම මේ විදියට ඉන්නවට. අනතර ඇට වලියක් දානවද නැද්ද කියලා තමයි මම මේ කල්පනා කරන්නේ. බලමුකෝ මොකද්ද කරන්නේ කියලා. බලන්න අටට උෂාන් ටෙලිය අක්කගේ ඔෆිස් එකේ ලොක්කගේ ලොකේෂන් එක මොකද්ද? අතර මේක කොළඹ ස්කයි එකේ තමයි, නෑ ස්කයි කියන්නේ මේ එක්ස්ටෙන් එකේ තමයි ඒක ලොකේෂන් එක කරන් තියෙන්නේ. අද මොකද වෙන්නේ කියලා අපි අටට බලමු. ගිහාන් තව ටික දවසයි ඇච්චලා මොකද කරන්නේ. ඉතින් හොඳ හොඳ දේවල් ටික දවසයි නේ අපිත් එක්ක තියෙන්නේ. නමුත් ඒ මතකේ හැමදාමත් ඔයගොල්ලොත් එක්ක තියෙයි කියලා මම හිතනවා. සිරන්ත උනේ චානක ගොඩක් සතුටුයි. සජිත් නිරෝෂණ වට් නෙක්ස්ට් කියලා බලමු. තාම නම් එහෙම නෑ. අපි දැන් මේ ක්වොරන්ටයින් එකෙන් පස්සේ එළියට ආව විතරයි. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ගෲප් එකට ආදරේලු අපි බොහොම ස්තුතියි. අපි දෙක ඉන්නාට චලනි බොහොම ස්තුතියි. දෙමින්ද චානක ඇස් දෙක රිදෙනවා. ආ තිලින පුතා කොහොමද? නාලිකා ඇන්ටි කියලා කියනවා. හොඳයි තිලින පුතා. ඔව් මරියා සැබෑ ජීවිත චිත්‍ර ශිල්පිනිය. ඒක ඔයාලට අහන්න පුළුවන් එයාගේ විස්තර ඔක්කොම ලබන සතියේ. ජීප් එක විකුණන්න මහත්තයාගේ තමයි අහන්න ඕනේ. සුනල්කා යශෝ අක්කට මොකද වෙන්නේ කියලා මේ සති ටිකේ බලමු අපි. අද රැට බලන්න පාටට. එතකොට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. දහම් තේමිය ඉස්සරහට වෙන එක ඔයාලට කිව්වොත් ඕගොල්ලොන්ට ඉතිකට ඒකට බලන්න මේ කුතුහලයක් නැති වෙනවනේ. ඉතින් අපි බලමු ඉස්සරහට. ඇත්තටම ගොඩාක් සිදුවීම් සිද්ධ වෙනවා. ඕගොල්ලෝ කැමති ගොඩක් සිදුවීම් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යම මේ අපේ නිර්මාණයත් එක්ක රැඳිලා ඉන්න. මොකද හැම වෙලාවෙම නිර්මාණයක අවසානය හොඳයි නම් ඉතින් ඕගොල්ලෝ හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අනිවාර්යම මේ නිර්මාණයත් ඒ වගේ තමයි. අපේ හොඳ රංගපෑම් ටිකක් බලා ගන්න පුළුවන් ඉස්සරහට. යශෝදරාකට කොල්ලෙක් හිටියේ නැද්ද? ඒව රහස් නේ. මොකද යාළුවන්ගේ රහස් අනිත් අයට කියන්න හොඳ නැහැ. එහෙම කියන එක හරිනේ නේ. හින්දා මම කියන්නේ. යොහාන් බොහොම ස්තුතියි. තක්ෂිලා දිනුෂා බොහොම ස්තුතියි. හැමදාම බලන්න අපෝ නිකුම්. තව ටික දවසයි තියෙන්නේ. මදුෂිකා නාලිකා කියන්නේ ජීවිත වගේ. ඔව් සාමාන්‍යයෙන් ඒ වගේ ජීවිතයක් තියෙනවා. විමුක්ති රාජපක්ෂ ලස්සන වෙන්න අමුතු වෙන ලස්සන වෙන්න දන්නේ. ඉතින් මෙහෙම තමයි හැමදාම. අංගන ජීවිතය පළවෙනි නිර්මාණය මොකද? මගේ පළවෙනි නිර්මාණය වුණේ ඉස්සරහට යන්න කියන ටෙලිඩ්‍රාමා එක. ඒකේ ජගත් චමිල රංගන ශිල්පියා සමග තමයි මම රංගපාන්න ඉස්සරහට යන්න කියන ටෙලිඩ්‍රාමා එක. ඒක තමයි පළමුවෙන්ම මගේ රංගන ජීවිතය ආරම්භය වුණේ. ලක්ෂාන්. ඔව් අපි එහෙමනේ මෙන්න ඕනේ නේද? කල්ප සංජන බොහොම ස්තුතියි. දුමාල එදිරිසිංහ. මට වගේ මේ කියවන්න බැරි වුණා. සුරේන් අයියට හැදලා තියෙන ලෙඩේ මොකද්ද කියලා අපි අද රැට බලමුනේ. හයි මතිෂ. ශනුක කොළඹ අපිත් එක්ක පින්තූරයක් ගන්න. ඉතින් අපි
හම්බුණත් ඔයාලට පුළුවන් පින්තූරයක් ගන්න අපිත් එක්ක ඒක කිසි ප්‍රශ්නයක් නැහැ නෑ විශ්ව මේ මගේ පළවෙනි රංගනය නෙමෙයි මම කලින් රංගනයෙන් නිර්මාණ 8කට විතර දායක වෙලා තියෙනවා අනුරාධා බොහොම ස්තුතියි නංගි ගොඩාක් ආදරෙයි අනුරාධා ඉදිරි සිංහ ලක්මයි මට ඔයගේ මැසේජ් එක බලන්න බැරි වුණා ෆේක් එකක් ආ කුඩා පාඩුවයි මම බෝල බලන්නේ නංගි ඉස්සරහට යන්න බොහොම ස්තුතියි මගේ පළවෙනි රංගනය अमुतु रशियन ना कुरुवा के कुत्ती है ना मटर के वन बे नालिका मी सालो को मदर निमेश मधुशंक को मट वो आगे एक बाला ने बेरी हो ना दें मां के वन ना वो दान को मैसेज का मां के वन ना अनिवार्य कमर्शियल्स वाले इन्ना मामा मैं दावा सुनी थी उनको दाखिने थी ना कमर्शियल्स नहीं इधर मगर ना गड़ा कमर्शियल्स वाले පණහක් විතර මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් ඔගොල්ලෝ අඳුරණේවත් තියෙනවා ගොඩක් නේද? දීප්තර ඇත්තටම යශෝදරා අක්කා ලව්ද? ඇත්තටම ලව් ඇති නේද නැත්තම් මෙච්චර උදව් කරන්නේ නැහැ නේද? සුජීව අම්මෝ අක්කා ඇයි මල්ලි? අනේ කසුන් කෝකිල මදුෂංක බොහොම ස්තුතියි. पेत्मी मरिया लबन सती बलागन इन लबन सेन सुराधा महिता मे मिलावट नाल मरिया कलनी अभी दिन के वाली मुखद किल रंगनाथ तहनवा अभी दिन के वाली तीन कथा बिंत मैं बला नोड़े एक पुडक सीरियस वाली अपने पुडक दिगट दिगट आनावा अभी बल मुखदेवें खेल තරින්දු දේවින්ද මාව ඇත්තරම දැක්කළු බී මැසේජ් එකේදී කතා කරන්න මාත් එක්ක මාව දැක්කොත් තිලින බොහොම ස්තුතියි අමිල හරි අනුරාධ අක්කා අමරේට අහුණානේ අහුණාද නැද්ද කියලා බලන්න කො ඉස්සරහට තුලිකා බොහොම ස්තුතියි තුලිකා බොහොම ස්තුතියි ඉන්දික ප්‍රභාත් බලනවා අපේ ලයිව් එක ඔව් නාට්‍ය YouTube එකේ හරි බලන්න නදුන් බණ්ඩාර බොහොම ස්තුතියි ප්‍රභාසු මම යන්න තින්ද මන් දන්නේ නැහැ එක ශානුක ඕකේ यशोदक्की बहुम स्तुति बहुम स्तुति यशोदक्की मरियट आदरी किल की आना लबड़ सती आवाहम अभी गुड़ा कादरे मरियट कलनीट अमर कीर्ति के अतरम संबंध आती नो दिखिल हम या मगे होंदे आलवे अपो निमेश एक किये वान्नत बैमी किले ओहो साली विधिर तमें दहाम बहुम स्तुति दहाम थेमी इंदिक बहुम स्तुति चमींद विक्रम नायक शुभम शुभ पंदने अक्वेवा सॉरी अमिल गे ने अमिल संदर्वाण ओके अमिल संदर्वाण आट शुभ पंदने अक्वेवा दूरी अंकान आसाइ तमें गुड़क आसाइ සජිත් අපි ළඟට මොකද වෙන්නේ කියලා ඩ්‍රාම එක අද අටට බලන්නකෝ අටට බැලුවම ඔයාලට තේරෙයි මොකද වෙන්නේ කියලා අද අටට තමයි ලොකු ප්‍රශ්න ගොඩක් වෙන්නේ පුබුදු පුතා මට උයන්න පුළුවන්ද කියලා අහනවා උයන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ සුචිරට තරහ ගිහිල්ලා අමිලත් එක්ක හරි ඉතින් ප්‍රියංග දිනේෂ් බොහොම ස්තුතියි ආදරෙයි තනමල් වල කොල්ලෙක් අපි හැමෝම ඔයගලන්ට ආදරේ ඉතින් අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න පත්මින් 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 ප්‍රේමතිලක බොහොම ස්තුතියි අසංක බොහොම ස්තුතියි තිලනක් මාල් ගොඩාක් ස්තුතියි ඒකට හැමෝ අපේ අපේ හැමෝටම සුබ පතන්න ඕනේ මේ හැමෝ ගෙනාගෙන තියෙන සහයෝගය නිසා තමයි අපේ කැරක්ටර් එක මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන ඉතින් අපේ
ක්‍රූ කියන හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්. අහම් සමහරව කියවන අමාරුයි. හැමදාම සුපුන් මදුශංක හැමදාම බලනවා කියලා ලස්සනයි ටීවී එකට වඩා YouTube එකෙන් බලද්දී බොහොම ස්තුතියි. කොහොම හරි ටීවී එකෙන් හරි YouTube එකෙන් හරි බලන්න අනිවාර්යයෙන්ම කතාව. ලෝචනා කුමාරි බොහොම ස්තුතියි. අමර කීර්ති වුණා නම් මොකද කරන්නේ? බොහොම ස්තුතියි ඉසුරු සඳ සංඛදි බොහොම ස්තුතියි. දුලිප් ජේරිච් අමාරු දාන්න එපා ඉතින් මාව. සම්පත් සිල්ව මගෙත් එක්ක තරහක් තියෙන කෙනෙක්ද මන් දන්නේ නේද? රුවන් බොහොම ස්තුතියි. ඔකේ නිමේෂ් මදුශංක නෑ කොටස් 40 ගානයි තියෙන්නේ නිමේෂ්. මොකද මේක සාමාන්‍යයෙන් ලස්සන දේවල් ගොඩාක් දිගට දෙන්නේ නැහැ කියලා මම මගේ මතය. ඉතින් මේ මම හිතන්නේ අපේ නිර්මාණකරුවට අවශ්‍ය වෙලා තිබුණ ඉච්චරයි. ඉතින් එතනින් ඉවරයි. ලක්ෂාන් ඉස්සරහට තව මුකුත් නම් පටන් ගත්තේ නැහැ. ඉස්සරහට අපි බලමු. දිලේෂ් බොහොම ස්තුතියි. දෙවමි නංගි කොහොමද? හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. පුබුදුගේ ඇත්ත ෆොටෝ එකක් දැම්මම මට කියන්න තිබ්බ වයස. ඊළඟ ඩ්‍රාමා එක කියන්නේ සජිත් තාම නම් එහෙම මුකුත් පටන් ගත්තේ නැහැ. මගේ තව මම රඟපාපු රාමනුචිල් ඩ්‍රාමා එක මේ දවස්වල විකාශය වෙනවා. ඒකයි මේකයි එක තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ මේ දවස්වල. විමල් කපිරේරා බොහොම ස්තුතියි. අමල්ක අභිනායක කවුද දන්නේ. මහේල එන්න අබේකුන් මං හිතන්නේ 47ක් තියෙනවා කියලා තමයි මං දන්නේ. හැබැයි කොහොම වෙලාද දන්නේ නැහැ. අලුත් නාට්‍ය තාම නම් මුකුත් කරේ නැහැ. ඉස්සරහට හොඳ නිර්මාණයක් එක්ක ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. බුද්ධික රෝසා බොහොම ස්තුතියි. සඳුනි සඳු ෂූට් කරන්නේ තනමල් විල, ඒ වගේම කොළඹ, ඒ වගේම ෆ්‍රාන්සේ, ජර්මනි මේ තැන් කීපේම අපි රූපගත කිරීම කරලා තියෙනවා. බොම්ද සීතල වතුර එක ලස්ටේ නේද මේ දවසල. නිමේෂ් ඉතින් මොන හරි බලමු නේද හොඳ නිර්මාණ ඉස්සරහට. හස්සි නිරිසා නායක බොහොම ස්තුතියි. උපුල් බොහොම ස්තුතියි. මහේෂ් උඩුගම් සූරිය බොහොම ස්තුතියි. අමිල නුවන් තරහ වෙන්න එපා. ලස්සනම නාට්‍යයක් තුෂාරි ෆර්නැන්ඩු බොහොම ස්තුතියි. අපිත් එක්ක බලන ප්‍රංශය අපි බොහොම ස්තුතියි. අපි දන්නවා ගොඩක් පිට රටවල් වල ඉන්න අය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. මොකද මේක අපේ පරිසරය ගැන, අපේ රටේ අපි ජීවත් වෙන විදිහ ගැන පෙන්වන දෙයක්. ඉතින් ඒ හින්දා මම දන්නවා ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරනවායි කියලා. මේකයි චරිතය සුළුද නැද්ද කියන එක නෙමේ ප්‍රශ්නේ. ඒ චරිතයට අපි සාධාරණයක් කරනවාද කියන එක ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ අපිට ලැබෙන චරිතය අපි උපරිම කරනවා නම් ඒක සුළු චරිතයක් හරි ප්‍රධාන චරිතයක් හරි උනාට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක රංගන ශිල්පීනි ඒ ශිල්පියෙක්ට හෝ ශිල්පිනියෙක්ට ඒක ලොකු දෙයක් නෙමෙයි. නමුත් අපි කරන දේ හරියට කරන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. විශාල් නිපුණ බොහොම ස්තුතියි. මගේ ඇක්ටින් ලස්සනයිලු බොහොම ස්තුතියි. අමර කීර්ති වුණා නම් විශාල්. ලහිල් ප්‍රසාද් හොඳයි පුතේ. අනිමේෂ් බොහොම ස්තුතියි. ලක්ෂාන් තේරෙන්නේ කමක් නැහැ බොහොම ස්තුතියි. උත්ප්‍රේන්ද්‍ර රාජපක්ෂ මම දැක්කේ නෑ අතරම ඔය කමෙන්ට් එක. මොකද මේක ඉක්මනට යනවා. අපි පව්. ඔය ආයි කමෙන්ට් එකක් දානවා කියවන්නම්. උපේන්ද්‍ර රාජපක්ෂ
පෙත්මින් මං හිතන්නේ කිතුලා මේ හැමෝම එයි මේ මේ සතිය පුරාවටම ඒ කියන්නේ දැන් හෙට හෙටත් එනවා සිරිමාමා ඊට පස්සේ සඳුදා ගහරුවාද බදාදා බ්‍රහස්පති සිකුරාද සෙනසුරාද මේ දිගටම එනවා හවස 7ට ඉතින් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න අපේ ගෲප් එකත් එක්ක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලෝ ආදරය කරන චරිත හැමදාම දවස් ගානේ තුෂාරි ෆර්නැන්ඩෝ බොහොම ස්තුතියි ඇත්තම හැම කෙනෙකුටම බලන්න පුළුවන් හොඳ නිර්මාණයක් මේක පැතුම් කොරියාවෙ ඉන්න ඔකේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න බොහොම ස්තුතියි හන්සන හන්සන මට කිවන්න ඕකේ පුෂ්ප කුමාරත් පවුලු මට නැන්දි කියපින්ද මම පුතා කියවිලා හිරු ඔයාට ඕ කතා කළා මහන්සි නෑ ඇත්තටම කතා කළා මහන්සි නෑ හැබැයි පොඩ රස්නේ එහෙම කමක් නෑ ලසිත්‍ර විඳු අපි ප්‍රාර්ථනා කරමු යශෝදරාකට හොඳ වෙන්න යශෝදරාකට හොඳ වෙන්න කියලා මොකද අපි කැමති නෑ කවුරුත් ලෙඩ වෙනවට මල්ලි මතිෂ බොහොම ස්තුති මතිෂ කෝසල චන්දන මම ඇත්තටම සැර නැහැ ඇත්තටම මේ වගේ ලක්ෂාන් ඇක්ටින් නම් ඇක්ටින් අපි හැමෝගෙම ඇක්ටින් හොඳයි නේද ඔව්තරු පතිරණ ඔව් මම මිස ශ්‍රී ලංකාව උන සින්දුවක් කියන්න බෑ මෙතන චරිත දැන් මට පුතාල ගොඩක් ඉන්නවා පුබුදු මෙතන සින්දුවක් කියන අමාරුයි එපිසෝඩ් කීයක් තියෙනවද කියලා ගොඩාක් අය අහනවා ඇත්තටම මම දන්නවා ඔයගොල්ලෝ කැමති නෑ තනමල් විල කොල් එක අපේ නිර්මාණය ඉවර වෙනවට ඉතින් ඒකින් දා මම දන්නවා ඒක නිසා තමයි ඔයගොල්ලෝ මෙච්චර අහන්නේ එපිසෝඩ් කීයක් තියෙනවද කියලා දැන් ඔයාලට හොඳම දේ තමයි අපේ අධ්‍යක්ෂකතුමා එනවා ලබන සතියේ ලයිව් ඔහුගෙන් අහලා ඔහුගෙන් ප්‍රශ්න ගොඩක් අහන එක තමයි හොඳ මොකද ඇත්ත විස්තරේ දන්නේ ඔහු තමයි. ඉතින් එහෙනම් ඔහුගෙන් අහන්න කියලා මම ඉල්ලනවා ඔයගලංගෙන්. පතෝලයා එනවද දිනේෂ් අහනවා. ඔව් පතෝලයා කියන චරිතය ගොඩක් අය අසයි මන් දන්නවා ඒක. ඒත් එයි. ලබන සතිය අපේ අංජන අනිවාර්යෙන් එයි. උපේක්ෂාන් කුතුහලෙ දියා ගන්න. මිතුන් විශ්වනාත් බොහොම ස්තුතියි. ශෂේන්ද්‍ර මොකද මෙහෙම කරන්නේ දිලාන් රියෝ නැත්‍රම් මම සර නැහැ තුෂාර හැලෝ කොහොමද රොෂාන් මල්ලි කොහොමද ඔයාගේ වයිෆ්ත් බලනවා ඔයත් බලනවද නදීෂ් බොහොම ස්තුතියි එපිසෝඩ් මම කලින් කිව්වාගේ අපි හමු රොෂාන් අයියගේ මම හිතන්නේ 47ක් වගේ තමයි තියෙන්නේ ඔව් හැබැයි නේද නිමේෂ් සුශිලා ජයසිංහ ශශිලා ජයසිංහ බොහොම ස්තුතියි නංගේ හා ඉවරුණාම පාවේ තමයි උනාට ඉතින් හැමදාම ඔයගලන්ට YouTube එකේ බලන්න පුළුවන් ඉතින් ආය මුලින්ද ඉක්කටම ටිකටු බලන්න සනිල්ක නිර්මාල් ඔව් ඒ කතාවේ පොඩක් සැරයි ඉතින් ඒ කතාවේ හැටි චරිත හැටි තියෙන නිසා තමයි මේ විදිහට රඟපාන්නේ ඇත්තටම ලාමකයිද හා අනේ ඔව් සින්දු කියනවා මම ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහම රාවණ ටිල්රම් කිව්වා හිටද බොහොම ස්තුතියි දිනේෂ් පෙත් මින් බොහොම ස්තුතියි මාලක නිශාන්ත දිනේෂ් වගේ යාළුවෙක් දාංජන අපි අංජන අපි හොඳ යාළුවෙක් ලසන්ත පෙරේරා බොහොම ස්තුතියි කසුන් කෝකිල මදුශංක බොහොම ස්තුතියි මගේ ෆෑන් කෙනෙක් ඉන්ස්ටාග්‍රෑම් එකේ දිනේෂ් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට දිලීප් ප්‍රජිත මාර්සිංහ මරියා ලයිව් වෙනවා ලබන සතියේ නිමේෂ් යශෝකිට මොකද වෙන්නේ කියලා අපි බලමු කුතුහලෙන් ඉන්නේ එතකොට තමයි අපි අපිට මේ එපිසෝඩ් එක ක්ලාස් ආදර බලන්න පුළුවන් නේද ඔව් හෙට සිරිමාමා එනවා ලයිව් මේ වෙලාවට සමීත් බොහොම ස්තුතියි තිමිර හරි
චරිත රාජ් කරුණා සුබ යෝ ඇක්ෂන් බොහොම ස්තුතියි තුෂාර බොහොම ස්තුතියි තමිර කොහොමද ජනිත් සිබණ්ඩාරක් US වල ඉන්නේ ඔව් මන් දන්නා එක හැමදාම කතාව බලන්න ඉක්මනින් මේ කොරෝනා ප්‍රශ්න මුළු ලෝකෙම නතර වෙයි කියලා ඉවර වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා එතකොට අපි හැමෝටම සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් මන් දන්නේ කොටියගේ කතාව නම් හන්සන ගොඩක් ආදරේ වල හැමෝටම කතාවේ හැටියට යශෝදරාට තියෙන ලෙඩේ මොකද්ද කියලා මම හිතන්නේ අද එපිසෝඩ් එකේ දුගලන්න බලන්න පුළුවන් වේ ශශීන්ද්‍ර ෆර්නෑන්ඩෝ බොහොම ස්තුතියි විශාල් නිපුන බොහොම ස්තුතියි දිනේෂ් මාපලගම thank you සිරි මාමා විකාරයක් නටයිද දන්නේ නැහැ නෑ නෑ එහෙම නටන්නේ ආ මොකද්ද මම කරපු කැත වැඩේ නාලිකා කැත වැඩක් කරාලු ලසන්ත පෙරේරා YouTube travel videos බලන්න මම ගොඩක් travel කරන්න ආසයි මම ගොඩක් travel කරනවා ඉතින් ඒව මම දානවා මගේ channel එකේ ඉතින් ඒව බලන්න ඕගොල්ලෝ ඉක්මනට ඉවර වෙයි කියලා හිතනවා මොකද අපි ආස කරන දේවල් ඉක්මනට ඉවර වෙනවා කියලා අපිට දැනෙනවා එකයි වෙලා තියෙන්නේ මං ඇඳගින්න එක ගැනද කොටියක් කොටි හරි ඕකේ සලීෂා පෙරේරා බොහොම ස්තුතියි සුපර් බැක්ටින් කියලා දාලා තියෙනවා ලසන්ත පෙරේරා thank you තිලින හරි ඕකේ දැන් මට තේරුණා තුෂාර හිනාව අපි හැමෝම හිනා වෙනකොට ලස්සනයි නේද දිලුම් ඇයි මොකද අඳන්නේ දිලුම් දුකයිද ඔයාට කහා ටිකක් වක්කරුවද කියලා අපි අංකල්ට කියමු නේද චන්දල බොහොම ස්තුතියි පුෂ්ප කුමාර ජිම් යන්න එපා කියලා තියෙනවා හරි හරි ඔයා කියන්නේ මම ජිම් යන්නේ ශක්කුල සෙනවිරත්න සෝරි ශාලුක සෙනවිරත්න සුරේට තියෙන ප්‍රශ්නේ එකත් මටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන් අපි අද රැයට තමයි බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා නාලිකා ඇයි වයසක කෙනෙක් බැන්දේ ඒකත් ඇත්තරම මේ එපිසෝඩ් වල බලා ගන්න පුළුවන් ඇයි මං කියන්නේ මම නාලිකා ඇයි සූර්යව බැන්දේ කියන එක ඒ හැම දෙයක් මේ කතාවේ තියෙනවා ඉතින් ඕගලන්ට මේ කතාව සම්පූර්ණයෙන්ම පැටලෙලි ටික ලිහලා තමයි කතාව ඉවර වෙන්නේ ඒ හින්දා කතාවත් එක්ක එකතු වෙලා ඉන්න අනිමේෂ් මදුශංක බුදුසරණයි හොඳයි අපිත් එක්ක රැඳිලා හිටියට බොහොම ස්තුතියි නීතිල කුමාර රත්න බොහොම ස්තුතියි අක්ක දීතු මට ලව් කරන්න වෙලාවක් නැහැ පේනව නේද චරිතය හැටියට ප්‍රශ්න ගොඩයි ප්‍රමෝද් මදුශාන් බොහොම ස්තුතියි තුෂාර බොහොම ස්තුතියි කතාවේ මගේ හස්බන් වයස ඇයි හරි ප්‍රශ්නයක් නේද ඒක අපිට දහම් තේමිය යනවද ඇයි යන්නේ මං තා වෙලා ඉන්න ඕනේ ඉන්න අපිත් එක්ක ඉස්සුරු බණ්ඩාර බොහොම ස්තුතියි නෑ එහෙම එකක් නෑ නලි අකි ඩිකැප්‍රියෝ thank you කතාව බලන්න ඕන කියන්නේ දහම් කතාව බලන්න නැද්ද කතාව බලන්න එක හරි ලස්සන කතාවක් මිනුර බොහොම ස්තුතියි ගිහානි මං හිතන්නේ යෂෝ එක්ක පව් ඒක තමයි පව් මගේ යාළුවා නාට්‍යයට ඔයාගේ රේටින් ශිරෝමි දිසානායක මං හිතන්නේ මේ දවස්වල යන හොඳම නාට්‍ය නේද රුජා නේද කොටස් මං කලිනුත් කර මං හිතන විදිහට 47ක් තියෙන්නේ හැබැයි ඉතින් මං හරියටම දන්නේ නැහැ කොහොමද එඩිට් කරද්දී ඒක සිද්ධ වෙලා තියෙන්නේ කියලා මං හිතන විදිහට ඒ වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ වාලුක සටහන් වාලුකා සටහන් මැද පෙරදිග අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ බොහොම ස්තුතියි පරිස්සමින් අපේ ටෙලිඩ්‍රාම එක බලලා පරිස්සමින් ලංකාවට එන්න හර්ෂ බොහොම ස්තුතියි මාරියට සෙට් කරමුද දීප්තව කියලා අහනවා රොෂන් අයගෙන් අහන්නකෝ නිමේෂ් මං ඔයාගේ මෙසේජස් බලනවා චතුර රණසිංහ නාලිකා කුණක් වගේ කැරක්ටර් එකක් වුණා බොහොම ස්තුතියි ගොඩක් ස්තුතියි නාලිකා කියන කැරක්ටර් එකට ආදරය කරන එකට
සලින්ද ඔව් නලිකක් ඇවිල්ලා ඉන්නේ ආ ඒ දීප්ත hina වෙන්නවත් නැති කෙනෙක් මදින්නේ මන් දන්නේ ඒක මේ ෂෝක් වගේ හොඳ මෙයාලෝ නේද ඔව් මේ ෂෝක් වගේ හොඳ මෙයාලෝ පසින්දු බොහොම ස්තුතියි චමිල් බොහොම ස්තුතියි නෑ දිලේෂ් මම කොළඹ එපිසෝඩ්ස් වල විතරයි ඉන්නේ තන මල් විලට කතාවට ගියේ නෑ නමුත් මම සාමාන්‍යයෙන් ඒ පැත්තට යනවා මම ට්‍රැවල් කරන නිසා පවිත්‍ර බොහොම ස්තුතියි අක සෙට් වෙනෝනේ දනංජී එක නාට්‍ය ඉතින් නාට්‍ය බලන්න සෙට් වෙනවද නැද්ද කියලා ඔයගලන්ට බලන්න පුළුවන් කවින්ද නෝන් සුලෝ පේන නෑනේ ඉතින් ගමේ කොටස් ටික ඉවර වුණා ඉතින් ඒ නිසා තමයි ඔයාලේ ආදරේ කරන චරිත නැත්තේ නමුත් සමහර විට ඉස්සරහට පෙන්වන්නත් පුළුවන් ඔයාලා බලන් ඉන්න හසිත බොහොම ස්තුතියි උපේක්ෂ මරිය ලයිව් වෙනවා දිනේෂ් මාපල ගම පව් තමයි නේද මොකද කරන්නේ අසනීපයක් නම් පව් තමයි සම්පත් ඒක නම් මම හරියට දන්නේ නැහැ අසංක හිටියාලාච බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මගේ රඟපෑම වලට ආදරය කරන එකට තිලිනී බොහොම ස්තුතියි ප්‍රභාත් වීරසිංහ ඔව් මම ඇවිල්ලා ඉන්නේ එකතු වෙලා ඉන්න මාත් එක්ක නුවන් බොහොම ස්තුතියි මට නංගි බබික් නැහනේ මම විතරයි එකම ගෑනු ළමයා ගෙදර ඉන්නේ ඔව් නේද සීතල වතුර කැපුවනේ අනේ බොහොම ස්තුතියි දැන් ඩ්‍රාම එක බලන්න මන්නේ සාද අනේ ගොඩාක් ස්තුතියි හෂාන් රසික බොහොම ස්තුතියි හරි මරියව මතක් කරා කියන්න මරියවම මරියත් එක්කත් එකතු වෙලා ඉන්න ලබන සතිය අනිවාර්යයෙන්ම රොෂාන් දෙඩිගමුව ගොඩාක් ස්තුතියි අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කොරියාවේ ඉඳලා තනමල්විල ට්‍රැවල් එක කරන්න අම්පාරපති අනිවාර්යයෙන්ම එන්න පුළුවන් මොකද මම මේ දවස්වල ලංකාව පුරාම යනවා ඉතින් අනිවාර්යයෙන්ම අම්පාරපති එනවා තුෂාන් බොහොම ස්තුතියි මාධව බොහොම ස්තුතියි විශාන් සචින් තෝ මම 2012 මිසි ශ්‍රී ලංකා වුණා මරියා ලයිව් වෙන ලබන සෙනසුරාදා උපේක්ෂ බොහොම ස්තුතියි ශෂිත බොහොම ස්තුතියි ප්‍රභාත් වීරසිංහ කාටවත් දෙන්න එපා රචිත ෆොන්සේකල තමයි නේද එහෙමද අනිත් අයත් ඉන්නවා ෆොන්සේකලත් ඉන්නවා රාලහාමිකෝ රාලහාමි දිනේෂ් මාපලගම සුදේෂ් කාංචන බොහොම ස්තුතියි ඩුබයි ඉඳලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට ඔව් ප්‍රත්මින් අට වෙනකන් ඉන්නවා පසින්දු දිල්ෂාන් පාටි දාමු ඉතින් අපි දැන් ඉස්සරහට මේ ප්‍රශ්නේ වුණාට පස්සේ අපි හැමෝටම පාටි දාන්න පුළුවන් ඕ සාලින්ද රොයල් තෙප්‍රොබෙන් එකේ අපේ කොටස් කිහිපයක් කරන් තියෙනවා ඉස්පිය බේසික් රැපි කතාවේ නෙමෙයිනේ කල්කේ කුඹියු කතාවේනේ දිලාන් බොහොම ස්තුතියි මලින් බොහොම ස්තුතියි ලහිරු ප්‍රසාද් කියව මම කියවන්නේ නැහැ හොඳින් ඉන්නව කවින්ද දිල්ෂාන් චමිකර බොහොම ස්තුතියි සාලින් දුව කැමති දෙයක් කියන්න ලසන්ත මගේ නම තමයි ඉතින් Facebook page එකේ තියෙන ශ්‍රීමාලි ෆොන්සේකා පෙත්මින් පත්මතිලක thank you අපිත් එක්ක වවනියා ඉඳලා එක්කතු වෙලා ඉන්නවා විජේ සලිත බොහොම ස්තුතියි අපි හැමෝම ඔයාලා ආදරය කරන චරිත මේ ටිකේම ලයිව් වෙනවා මොකද අපි දන්නවා ඔයගොල්ලෝ ගොඩක් කැමතියි අපි බලන්න අපි සැබෑ ජීවිතේ කොහොම ඉන්නේ කියලා කොහොමද ඉන්නේ කියලා බලන්න මොකද අපි චරිතයේත් එක්ක ඉන්නකොට අපි වෙනත්ම චරිතයට ආරූඪ වෙලා ඉන්නේ ඒ නිසා ඒ චරිත වෙනස් වෙන්න පුළුවන් නමුත් ඒ නිසා තමයි මම හිතන්නේ අපේ අධ්‍යක්ෂකතුමායි වගේම අපේ
නිර්මාණ ඇතික දායක වෙලා ඉන්න හැමෝම අපේ නිර්මාණ ශිල්පී රංගන ශිල්පීන්ව ලයිව් ගෙනල්ලා ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ කරන්නේ. ඉතින් ඇත්තට මම හිතනවා මේ දේ හරි හොඳ දෙයක් කියලා මම මේ කමෙන්ට්ස් කියවනකොට. ඉතින් චන්දුල බොහොම ස්තුතියි. Good luck ඔයාටත්. ලසන්ත පෙරේරා බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි හැමෝම නිහතමානී වෙන තරමට තමයි අපේ වටා මිනිස්සු, ඒ කියන්නේ අපිට ආදරය කරන අය අපිට කියන්නේ තියෙන නිසා මම හිතන්නේ අපේ රංගන ශිල්පීන් ගොඩක් වෙලාවට නිහතමානී. ඒ නිසා තමයි ඔයගොලු හැමෝම අපිට ආදරය කරන්නේ. නිසල් බොහොම ස්තුතියි. කිතුලා කොහොම කියලා බලන්න ඕනේ කිතුලා. පේන නෑ නේද කිතුලා? සාරංග බොහොම ස්තුතියි. ප්‍රභත් වීර සිංහ මොන හිනාවද මන් දන්නේ. තව විනාඩි 10යිද? ඔව් මට වෙලාව පේන්නේ නෑ. ඔව් නේද? හරි ඉක්මනට ඉවර වෙනවා. සාලින්ද කමක් නෑ. ඉතින් අපි ජෝක් කරලා හිනා වෙලා ඉන්න ඕනේ නේද? මොකද හිනා වෙලා හිටියම ලේ පිරිසිදු වෙනවා කියලා කියලා ඉන්න කමක් නෑ. ඔයාලා කැමති දෙයක් කියන්න. පතෝ ලයිව් එනවා 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 එනවා. අංජන එනවා, පතෝල එනවා. ධම්ම යසස් ඇබ්බැහි වෙලාද ඉන්නේ. හොඳයිනේ. නිසල් බොහොම ස්තුතියි. තමරා බොහොම ස්තුතියි. විජේ මාපිත් බොහොම ස්තුතියි. දෙවනි එපිසෝඩ් එක සමහර විට එන්නත් පුළුවන් මං හිතන්නේ. මොකද මොකද ගොඩක් අය ආදරය කරන නිසා අනිත් එක මේ කතාවත් එක්ක තව එපිසෝඩ් සෝරි කොටසක් එන්න පුළුවන්. මං හිතන්නේ ඒක ඉති රොෂන් රවින්ද මහත්මයාගෙන් තමයි අපිට අහන්න ඕනේ. සංජීව ගොඩක් ස්තුතියි. හන්සන මාර් ප්‍රශ්නේ වගේ නන්නේ පැතෝලයා දැන් මම කොහෙද දන්නේ නැහැ. කතාවේ හැටියට නම් ගමේ ඉන්නේ නේද? මාලක ජෙසු පිටයි බොමිසිතී දිනේෂ් බයි ඔය යනවා නම් හරි කමක් නැත. විනාඩි 10ක් විතර අපි ඉන්නවා. ගොඩක් ආසාවෙන් බලනවා ඊශ්‍රායෙල් ඉඳන්. ඔයාලට ඔයාලට බුදු සරණයි. සන්දීප් ඒකිටි කික්කනා කැමති නේද? කල්ප මරු ඇකිතුලා කොහෙද නම් දන්නේ නැහැ. නිසල් ගොඩක් ආදරේ ගොඩක් ආදරේ ඔයගොල්ලෝ හැමෝටම. ඇත්තටම ලංකාවේ අපේ ප්‍රේක්ෂකයන්ට අපි ගොඩක් ආදරේ. අපි ඔයගොල්ලෝ අපිට ආදරේ කරන නිසා තමයි අපි මෙතන ඉන්නේ. ඉතින් ඒ ආදරේ හැමදාම තියාගන්න. නිමේෂ් ගොඩක් ස්තුතියි. අසංක හෙට්ටිආරච්චි එක තමයි ඔයාලට පුළුවන් වෙයි දකින්න. මොකද අපි සාමාන්‍ය විදිහට යනවා හැමතැනම. මේ නිසා ඔයගලන්ට කවදාවත් අපි දකින්න පුළුවන් වුණත් ළඟට ඇවිල්ලා අනිවාර්යෙන් කතා කරන්න. ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න. අපිත් ආසයි ඔයගලොත් එක්ක ෆොටෝ එකක් ගන්න. මොකද අපිට ආදරය කරන අය ඉන්නවා කියන්නේ ඇත්තටම ඒක ලොකු භාග්‍යයක් විදිහට දකින්න, ලොකු වාසනාවක් විදිහට මම නම් දකින්නේ. ඉතින් අපි කොහෙරි දැක්කත් කමන්නේ අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්න. එහෙම කිසිම ආඩම්බරකමක් නැහැ අපි කිසිම කෙනෙකුගේ. තිලංක ජයන්දීප් දැන් හොඳට නරක් කළා සිගරට් බොනවා. ඕ ඒක තමයි මාත් මේ බැලුවේ. අපිට හොරෙන් සිගරට් බොනවනේ අපි ගෙදර ඉඳන්. ඒක නම් බලන්න ඕනේ. සංජය අබේසුන්දර බොහොම ස්තුතියි. ඇත්තටම චිත්‍රා දෙන්න මම හිතන්නේ අපි හැමෝටම කොහොමද චිත්‍ර කැඳගන්න පුළුවන්. නමුත් ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් ගොඩාක් දක්ෂ චිත්‍ර ශිල්පීන් ඉන්නවා. ඉතින් මට නම් චිත්‍ර අඳින්න එච්චරම ලොකු හැකියාවක් නැහැ. නමුත් මම ඩිසයින් කෙනෙක් විදිහට ඇඳුම්නම් නිර්මාණය කරන්න පුළුවන්, ඩිසයින් කරන්න පුළුවන්. ධම්ම යසස් කොරියාවෙන් නම් අපිත් එක්ක එකතු වෙනවා. පරිස්සමින් ඉන්න, පරිස්සමින් ලංකාවට එන්න. යශෝද ගමගේ කාර්යය ලයිව් වෙන්නේ නැද්ද? එයි ගොඩක් දුරට දැන් ලබන සතියේ දිගටම මේ ඉවර වෙන කම කට්ටිය ලයිව් වෙනවා. පසිත් දිල්ෂාන් පාට්ටු හදන්න එපා කියලා රුෂාන් අයියාවම කියන්න. ඇත්තටම මගේ ඇක්ටිං මම දකිද ඇත් ගොඩක් සතුටුයි. මොකද ඒ චරිතයට අවශ්‍ය විදිහට රුෂාන් රවින්ද්‍ර මහත්මයා මගේ චරිතය උළුප්පල ගත්ත කියලා මම හිතනවා. මගෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්ත කියලා හිතනවා ඒ චරිතයට.
මොකද මං හැමතිස්සෙම හැමදාම බලනවා මේක ආය ආය බලනවා YouTube එකිනුත් ඉතින් මගේ චරිතය ගැන ගොඩාක් සතුටුයි අපි නිර්මාණය ගැන ගොඩාක් සතුටුයි දිලාන් ශ්‍රීවර්ධන කවුද නිසල් මදුවන්ත ආදරේ පේන බෑ ඔව් ප්‍රභා හරි ප්‍රශ්නයක් ඉතින් ඒක අමරේ ලයිව් සමහර විටේ ස්මත් මෛත්‍රී දිසානායක අක්කේ මගේ යාළුවා සජාන් කොයි වෙලෙත් කතා කරන්නේ මං ගැන සජාන් හරි සජානත් එකතු කරගමු अच्छे रोंद नाली खावी स्वाद करिये नेल खा दिसा नायक बमिस्तूति करिया भी नपिते के कतेला इन वाटे प्रियंकर अभिरान्द बमिस्तूति प्रमोद प्रमोश प्रमोश बमिस्तूति इसूर लांक संखादी मर नांगिला नहीं ने सालिंद लाइव आप वगे मगे हम कमेंटे का मगन अरबिक नालिकाने नील विता भूमि स्तूति मगे चरित खादरेट आय लसन ऐक्टिंग हम मीति ओडी लाड्रियो चंदन भूमि स्तूति पसंद वाला परसमिंग इन हेम परसमिंग इन धमिकेरा स्तूति मेसेज किया बैग टाला उठा भूमि स्तुति यशोद यशोदक्का लाइव आवा मंगिता आपहो लाइव किरण दाने मुकदे कास्ट की गुडक्का इन निशाटे कट्टियों लाइव गे तम अपे कट्टि बलापुर अपे यशोदरक्का इधे नम यशोदरक्का फैन पेज की मंगिता या गुडक्का यागे डेली देवल दाणी तुगल बलागन पुलवा यशोदर अखिल निमेश बुद्ध सरनाई हटात हेमोट बुद्ध सरनाई जपैन वाले दंगा पीतिनो के मांगिता हर बला बरवना ओ इसर हट इन बदगुडक्का हसींद दिलशा गुडाक स्तूति नारद गुडाक स्तूति निधास गहनी सुरेखा कुमुदनी थैंक यू गुडाक स्तूति विलाव हरिद मटे अन्न की दिखे अन्े चंद्र कुमार मंगिताने लाइव ए अभी बलमु इसर हट कौद इत हेमदम हवस हतट अपे लंका विलाव लाइव नमा अपे खास्ट के हेमोम ई थिंग खविंद नुआ नालिका दम्यला दम्मी नालिका वे नल ऐम की विकल मंदे यशोदर इंडिया विगे कोरोना अस एट बेहदाने यशोदरा इंडिया गेने बेस्ट वेन्नो अनिवार्य अपे मगे बलापुर अपे तन मिल को नाट्य बेस्ट वेन्न के बुद्धि आर्यपाल हाय गुड लक अलाठात दीक्षण थैंक यू दीक्षण दम एस एस अनिवार्यम अभी उत्साह अला कैमेन तम अभी इसे हटे अभी उद तन मल वील को नाटी वेला अभी तेटी अतमें अभी ते हम दी सजित रंगन ऊदय अन्न विन मुकदू तन मल वील को बलोने मम बल तो हिंदी वारे मटे अन्न विनवा बल वेला तमिना दिखतीनवा डिलेश भूमि स्तूति वाला तम शुभ पतनवा लक्षा अन्न पाकिट अब अन्न विनवा मुकद आसाइन तन मल वील को बला मुकद वेल बला शिशिर कुमार भूमि स्तूति जपैन दंग पीतेलाइए दिलीनी दिलीनी ओ थैंक यू गुडाक गुडाक स्तूति पीतेलाइट अट सुदेश हलो मल्ल चमी भूमि स्तूति मेगावल्टी आने पा मंगसा करना तब पैकेट को तन मिल को बला उगल दंगी ऐटी दाल
තනමල්ලිකොල්ල බලන්න. ඔව් මගේ නාලිකා චරිතය ටිකක් අහංකාරයි. මොකද ආයතනයක ප්‍රධානියෙක් විදිහට ටිකක් ටෆ් වෙන්න ඕනේනේ. ඒ නිසා තමයි එවගේ චරිතයක් කරන්නේ. YouTube එකේ බලන්න හැරේ. බුදුසන්න සජිත් හැමෝටම ස්තුතියි. අනිවාර්යයෙන්ම බෙස්ට් ඩ්‍රාම එකක්. ඉතින් හෙටත් හතට අපේ සිරිමාම එනවා ලයිව්. ඒගොල්ලත් එක්කතු වෙන්න. ඒ වගේම හැමදාම සඳුදාම ගහරුවාද බදාද මේ දිගටම ඉන්නවා. ඔයාලට වෙලාව ඔයාලා වැඩට ගිහිල්ලා ඇවිල්ලා වෙලාවක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයාලා ආදරය කරන චරිතත් එක්ක ඔයගලන්ට කතා කරන්න ඔයාලගේ අදහස් බෙදා ගන්න පුළුවන්. එයාලගේ අදහස ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න මම හැමදාම කියනවා වගේ ඔයගල හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ ගෲප් එකත් එක්ක අපේ ඩ්‍රාමා එකත් එක්ක අපි හැමෝත් එක්කම එකතු වෙලා අපි හැමෝටම ආදරය කරන එකට ගොඩාක් ස්තුතියි. ඉතින් මම දැන් යන්නම්. අපි ගිහිල්ලා දැන් ड्राम एक बलमु बलल अभी ग्रूप के अलग अदहस मुनोदी दाने के ई थिंग अंतिम उपदेन के बलागने वाले हमोटम देवी पीटाए अभी आय दवस हम बेमु बहुम स्तूति वाले हमोटम गुड़ का दंगी टीवी के बलम नहीं दुशान बहुम स्तूति हमोटम स्तूति बाय।